மேவேலாவே பிரமிழ் தமாய். ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉන් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමූපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙකී සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙනවා. මේ අතර හෙට බස් ගාස්තු සංශෝධනය වීමට ඉඩ ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක ස්වර්ණහංස අප කළ විමසීමකදී සඳහන් කළා. එමෙන්ම සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් පවසන්නේ අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් අඩු කිරීමට තම සංගමය එකඟ වූ බවයි. අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුකූලව බස් ගාස්තු පහත හෙලීමක් සිද්ධ කරන්න යෝජනා වෙලා තිබෙනවා. මෙහි ප්‍රතිශතය වී තිබෙන්නේ 5.27ක වගේ ප්‍රතිශතයක්. මේ නිසා රුපියල් 30ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් අඩු වෙනවා. රුපියල් 28ක් බවට පත් වෙනවා. හැබැයි ආණ්ඩුව විසින් යම් යම් චක්‍රලේඛන ගෙනල්ලා නැත්නම් මේ ප්‍රවාහන පද්ධතිය අත්‍යවශ්‍ය සේවාවක් කරලා අපේ වෘත්තීය ක්‍රියාමාර්ග පස්සට හකුලවන්න උත්සාහ ගන්නවා නම් අපි එයට කිසිසේත් පසුබටවන්නේ නැහැ. ඒ ගන්නා වූ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ඕනේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ගන්නවා. අද මේ ඩීසල් අඩු වුණොත් ඒ වාසිය අපි ජනතාවට ලබා දෙන කටයුතු කරනවා. නමුත් සුළු ප්‍රතිශතයකින් අඩු වුණොත් ඒක ලබා දෙන්න හැකියාවක් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් දැන් හෙට දින ක්‍රියාත්මක වෙන බස් ගාස්තුව සම්ප්‍රදානුකූලව ක්‍රියාත්මක වීමට හැකියාවක් නැහැ. මොකද හේතුව ඒ අවශ්‍ය නිර්ණායකයන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් රථයේ හිමිකරුවන්ට, ඒ වගේම බස් රථ සේවක මාතුන්ට, අදාළ ප්‍රමාණ අධිකාරියට බස් රථයට ලබා දෙන්න කටයුතු කරලා නැහැ. ඒ නිසා හෙට දිනේ මේ බස් ගාස්තුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක මගේ ජනතාවට කියන්න ඕන. මේ අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර රජයෙන් ඉල්ලා සිටින්නේ අවම ත්‍රිරෝද රථ ගාස්තුවද ප්‍රකාශයට පත් කරන ලෙසයි. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අපි රජයට ඉත්තාම ආවනේ කමින් කියනවා. ජනාධිපතිවරයාට අවධාරණය කළා කියනවා. ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ප්‍රකාශ නිකුත් කළා වගේ වහාම කුලී ද්‍රෝද මගී ප්‍රමාණ විධිමත් නියාමනයක් කියලා ජූලි 1 වෙනිදාට විශේෂයෙන් බස් නායර පළාතේ ගාස්තුව ප්‍රකාශය කරන්න උපරිම ගාස්තුව අයකරන එක ඒතර මගියාට සේවයක් වෙනවා. මේ ඕනෑම තත්වයකදී ත්‍රිරෝද රථයේ සේවාව ගන්න පුළුවන් ජනතාවට. ඒ වගේම බස් රථ හැර අනිත් සියලුම ප්‍රදු මගී ප්‍රමාණ සේවය එදෙන පාසල් ළමුන් කාර්යාල ප්‍රමාණ සේවය ඇතුළු සියලුම සේවාල් ගුණාත්මක ඉලංගීම සඳහා විධිමත් නියාමනයකට ජාතික ගමනාගමන කොමිෂන් බලය පැවරන කාරී 50 සංශෝධනය වහාම ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එමෙන්ම පොදු ප්‍රවාහනයේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම පිළිබඳ ජනතාව පළකලේ මෙවන් අදහසක්. මේ පවත්න කාලයේ තියෙන තත්ත්වයන් අනුව අත්‍යවශ්‍ය කිරීම ඉතාම වැදගත්. ඒක වෙන්නත් ඕන නැත්නම් මේ මිනිස්සු හැමදාම රස්තියාදු වෙනවා. කොයි වෙලාවෙත් පීගටින් අරවයි මේවයි. අත්‍යවශ්‍ය සේවාවක් කරපේ හොඳයි. ඔව් ඒක මොකක් හොඳයි. අත්‍යවශ්‍ය සේවාවක් කියන්නේ මාධ්‍යයට ප්‍රයෝජනයක් ගෙන දෙන්නේ. හොඳයි. ඉතින් ඒකට මිනිස්සු අපහසුතාවයටපත් කරන්නේ නැහැ නේ. ස්ට්‍රයික් කරා මිනිස්සු පාරවල දුක් විඳිනවා. පාරවල ගෙදර යන්න බෑ. රස්සාව ඇරිලා. ඉතින් හොඳ වැඩක්. වාහන තියෙන මිනිස්සු ඒගොල්ලන්ගේ වාහන වල යනවා. නැති මිනිස්සුන් ඉතින් පොදු සේවාවක් තියෙන්න ඕනේ. ඒ කරපු දේ හොඳයි. අපේ කියලා වාහන නැහැ අපිට ලොහයි යන්නේ. ඒක හොඳ ක්‍රියාවක් ඇටියට අපි දෙනිගා මුං කරන අනිත් වල් වැඩ වලට අපි අත උස්සන්නේ ඒ වැඩේ හොඳයි කියලා කියනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.